හයි යාලුවනි, අයිබෝන් කියලා පිළිගන්න ටෙක් එම්සීඑල්කේ YouTube channel එකට. මගේ නම චතුරංග. ඔයාලට මාව social media වලින් follow කරන්නත් පුළුවන්. තාම මගේ channel එක subscribe කරේ නැත්නම් අනිවාර්යයෙන්ම දැම්ම subscribe button එක click කරලා එහා පැත්තේ තියෙන bell icon එක click කරන්න. ඒ වගේම Facebook page එකටත් like කරන්න අමතක කරන්න එපා. අද මම ඔයාලා එක්ක කතා කරන්න හිතුවේ වෙනස් දෙයක් ගැන. ලෝකේ වැඩිපුරම use කරන language එක තමයි English කියන්නේ. ඉංග්‍රීසි කියන්නේ අපේ මව භාෂාව නෙමෙයිනේ. ඒකෙන් හින්දා අපිට ඉංග්‍රීසි ටයිප් කරද්දි ගොඩක් වැරදි වෙනවා. මේ ග්‍රැමර්ස් හැමෝටම මතක තියාගන්නත් ටිකක් අමාරුයි. ඉතින් මම අද කතා කරන්න යන්නේ මෙන්න මේ ප්‍රශ්නෙට විසඳුම ගැන. ඒ තමයි අපි ඉංග්‍රීසි ටයිප් කරද්දි අපි අතින් වෙන ඉංග්‍රීසි ග්‍රැමර් මිස්ටේක්ස් හදාගන්න පුළුවන් ක්ලේසිම ක්‍රමයක් ගැන. ඉතින් වැඩි කතා නැතුව අපි වීඩියෝ එකට යමු. හරි යාළුවනේ, මුලින්ම Play Store එකෙන් app එකක් download කරගන්න ඕනේ. ඒ හින්දා මුලින්ම Play Store එක open කරගන්න. open වුණාට පස්සේ search කරන්න Grammarly කියලා. ඊට පස්සේ Grammarly keyboard කියලා app එකක් එනවා. ඒක උඩ click කරන්න. ඊට පස්සේ මේ app එක install කරගන්න install button එක උඩ click කරන්න. මේ app එකෙන් තමයි අපි type කරද්දි වෙන mistake නිවැරදි කරන්නේ. පොඩි grammar mistake පවා හදනවා මේ app එකෙන්. මේ app එක MB 90ක් වෙලා තියෙන්නේ. මේ app එකට අපි යූස් කරන ග්‍රැමර්ස් ඔක්කොම ඇප් එක ප්‍රෝග්‍රෑම් කරද්දි දාලා තියෙන නිසා මේ ඇප් එක ඔයාලට ගොඩක් වටිනවා, විශේෂයෙන් ග්‍රැමර් වරදින අයට. ඉන්ස්ටෝල් වුණාට පස්සේ ඕපන් උඩ ක්ලික් කරන්න. ඊට පස්සේ මේ විදියට ඕපන් වෙනවා. පළවෙනියටම මේ වින්ඩෝ එක එනවා. ඒකේ get started ක්ලික් කරන්න. දෙවෙනි වින්ඩෝ එකේදී අපිට account එකක් හදන්න කියනවා. Gmail එකෙන් log වෙන්නත් පුළුවන්, Facebook එකෙන් log වෙන්නත් පුළුවන්. ඔයාලා කැමති නම් account එකක් create කරන්න. මම දැන් account එක create කරන්නේ නැහැ. මම පල්ලෙහා තියෙන not now කියන එක උඩ click කරනවා. ඊට පස්සේ මේ keyboard එක setup කරගන්න ඕනේ. මම add grammarly keyboard කියන එක උඩ click කරනවා. මෙතෙන්දී grammarly keyboard එක add කරගන්න ඕනේ. keyboard එක ඉස්සරහා තියෙන tick එක උඩ click කරන්න. ඊට පස්සේ keyboard එක auto add වෙනවා phone එකට. මේ window එකේ switch input method උඩ click කරන්න. මෙතෙන්දී මේ grammarly keyboard එක default keyboard එක විදිහට add කරගන්න ඕනේ. ඒ නිසා මම grammarly උඩ click කරනවා. ඊට පස්සේ අපිට තියෙන වැඩ ටික නම් ඉවරයි. got it උඩ click කරන්න. app එක ආවට පස්සේ උඩින් පෙන්නනවා the grammarly keyboard is up and running කියලා. ඔයාලට මම මේක වැඩ කරන හැටි පෙන්වන්නම්. මම notepad එක open කරගන්නවා. මේ තියෙන්නේ grammarly keyboard එක. මම මුලින්ම type කරනවා i don't කියලා. don't කියනකොට දාන උද්ෘත කොමාව මම දාන්නේ නැහැ. ඊට පස්සේ keyboard එකෙන් කියනවා උද්ෘත කොමාව එන්න ඕනි කියලා. don't කියන එකටම මම type කරනවා has කියලා. ඔයාලට පේනවා ආයිත් මට suggest කරනවා has නෙමෙයි එන්න ඕනේ have කියලා. ආයිත් මම type කරනවා already කියන වචනය ඒ අකුර නැතුව. ඊට පස්සේ suggest වෙනවා ඒ අකුර එක්ක already කියන වචනේ. මම ටයිප් කරනවා he has වෙනුවට he have කියලා. මට සජෙස් වෙනවා have නෙමෙයි එන්න ඕනේ has කියලා. දැන් ඔයාලට තේරෙනවා ඇති මේක කොහොමද වැඩ කරන්නේ කියලා, වගේම කොච්චර වැදගත් app එකක්ද කියලා. ඉතින් යාළුවනේ, ඔයාලා මොකද හිතන්නේ අද වීඩියෝ එක ගැන? ඔයාලගේ අදහසත් අනිවාර්යයෙන්ම පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. ඒ වගේම අනිවාර්යයෙන් මගේ channel එක subscribe කරන්න. මන් දාන අලුත්ම වීඩියෝ ඔයා ළඟට ගෙන්න ගන්න එහා පැත්තේ තියෙන bell icon එක click කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් යාළුවනේ, තවත් මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙමු.